සිලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට Point of Banu with South Korea මගේ YouTube channel එකට. අද අපි මේ කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය අහලා තියෙනවා අපෙන් මේ කොරියානු interview එකට යද්දි මේ form set එක පුරවන්නේ කොහොමද, මේවා වෙන්නේ කොහොමද, මේවා හරියට දාන්න කොහොමද කියලා. ඉතින් ගොඩක් ප්‍රශ්න අහලා තිනවා. දැන් මීට මාස 9කට 10කට පමණත් මේ සම්බන්ධව සම්පූර්ණ පැය එකහමාරක වගේ වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලන්නත් පුළුවන් ගිහිල්ලා කට්ටියට. ඒක මේ වෙද්දි ලොකු සංඛ්‍යාවක් බල්ලා තිනවා. ඒක තියෙන්නේ මගේ live videos වල. live videos වල ඒක තියෙන්නේ. ඒකත් බලන්න. මේක දැම්මේ දැන් සමහරක් කට්ටියට හොයා ගන්න අපහසුතාව සහ සමහරක් කට්ටිය ගොඩක් කට්ටිය අහපු නිසා තමයි මේකත් අලුතෙන් දාන්නේ. මේක දැන් මම එකපාරකට upload කරලා පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. ඒකත් කරලා තව වැඩි විස්තර ටිකක් එකතු වෙන්න තියෙනවා. ඒවත් එකතු කරලා කරන්න ඕනේ තමයි මේ වීඩියෝ එක ආයෙත් කරන්නේ. අපි බලමු දැන් මේකේ මේ විජේ සේවායකේ කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. කතා කරන්න ගියොත් මේ විදේශ සේවායකේ දැන් ඕගොල්ලෝ එක එක ස්ථාන වලට යනවා. මේ ඉන්ටර්වයුව එක සඳහා තංගල්ල තිනවා, මතුගම, එතකොට සමහරක් කට්ටියට මේ දිකුණාමලය, ඉතින් ඔය වගේ එක එක ඉන්ටර්වයුව මධ්‍යස්ථාන තිනවා. එතකොට තව තව ගොඩක් තැන් වල නුවර තිබ්බා, අනුරාධපුර තිබ්බා. ඒ Tamanට ආසන්නතම මේ විදේශ සේවා SLBFP නැත්නම් විදේශ සේවා SLBFP මේ ශාකාවකට තමයි එන්න කියලා තියෙනවා. දැන් ශාකා 10කට 15කට ළමයිට එන්න කියලා තියෙනවා. 10කට 15කට මේ කනගාටුදායක පොත කියන්නේ මේ ශාකාවන් වලට එක ෆෝමැට් එකක් නැහැ. මේක මේ විදිහට වෙන්නේ කියලා හරි තනි ෆෝමැට් එකක් නැහැ. මේ ශාකාවේ කියන දේ නෙමේ අර ශාකාවේ කියන්නේ. හරිද? දැන් මේ ශාකාවේ මේකට මෙහෙම පුරවන්න කියනවා, අනිත් ශාකාවේ කියන ඔහොම නෙමේ අරහම පුරවන්න කියලා. පැහැදිලි නේ? එතකොට දැන් මේ අපේ වීඩියෝස් කලින් ඒවා බලන කට්ටිය ඉන්නවා. දැන් මේවා බලන කට්ටිය සමහරක් කට්ටිය කමෙන්ට් වලට දානවා මේ අයියාගේ වීඩියෝ එක බලලා ගියේ කිසි ප්‍රශ්නයක් නැහැ, ගානට වැඩේ කරගෙන ආවා කියලා. සමහර අය කමෙන්ට් වලට දානවා මේ මේක මේ වීඩියෝ එකේ තිබ්බ විදිහට නෙමේ මේ අපිට තිබ්බේ කියලා ඒ අදාළ ශාකාවන් වලට ගිය කට්ටිය. ඉතින් මේක මේ වීඩියෝ වල ප්‍රශ්නයක් නෙමේ. මොකද මේ විදේශ සේවායකේ ශාකාවන් 15ක් 20ක් තියෙනවා නම් මේ 20 ශාකාවල් විස්ස 20 විදියක් අනිවාර්යයෙන්ම 20 විදියක්. දැන් මේ අර ශාකාවේ කියන දේ නෙමේ මේ ශාකාවේ කියන්නේ. මේ ශාකාවේ කියන දේ නෙමේ මේ ශාකාව. මේ ශාකාවේ ෆොටෝ ටිකක් ඉල්ලනවා, මේකේ තුනක් ඉල්ලනවා. ඉතින් මේ සියලු දේවල් හොඳට මතක තබා ගන්න මම විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ ඇප්ලිකේෂන් මම සමහර කලින් වීඩියෝස් වලත් කියලා දිනවා. මේ ඇප්ලිකේෂන් ඔයගොල්ලෝ print out ගද්දි එක form set එකකින් form set 4-5ක් ගන්න. රුපියල් 100ක් 200ක් වෙන්නේ උපරිම. එක ෆෝම් සෙට් එකකින් ෆෝම් සෙට් 4-5ක් ගන්න. මොකද මේ විදේශ සේවායකට එක ෆෝමැට් එකක් නැහැ. ශාකාවන් වලට වෙනස් මේගොල්ලෝ මේ පුරවන දේවල්. හරිද? එතකොට ඔයගොල්ලන්ම සෙට් එක ශාකාවන් ඔයගොල්ලන්ට මේ පුරවගෙන යන විදිහ මේකේ අඩුපාඩුවක් පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්නුවොත් තව ඔයගොල්ලෝ ඒගොල්ලෝ එතන අදාළ ශාකාවෙන් කියන විදිහට කරන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ තනි ෆෝමැට් එකක් නැහැ මේ විදිය කියලා ස්ථිර වශයෙන්ම නැහැ. මේ ශාකාවට මේ ශාකාව වෙනස්. හරිද? ඉතින් මේ පුරෝණේ වැ පොඩි පොඩි සමහරක් අය දැන් මම ඒගොල්ලෝ කියපු දේවල් කියාගෙන යන්නම්. දැන් එක එක කට්ටිය අපිට කතා කරන ඔය ළමයි ඔය ඉන්ටර්වයුව එකට මේ එක එක ශාකාවල් වලට ගිය ළමයි අපිට කතා කරනවා. ඉතින් ඒ ළමයිට ඒ සමහරක් දේවල් වෙනස්. දැන් මම ඒවත් මතක් කරගෙන යන්න සහ විශේෂයෙන් මේක මතක තියාගන්න මේ එක ෆෝම් සෙට් එකකින් අනිවාර්යයෙන්ම සෙට් පහක්වත් අරගෙන යන්න. ඒක තමයි මම දෙන හොඳම සොලියුෂන් එක ඔයගොල්ලන්ට මේ ඉන්ටෝ යන ළමයිට. එක ෆෝම් සෙට් එකකින් ෆෝම් සෙට් පහක් විතර අරගෙන යන්න අපි වැඩේ කරගෙන යන්න. ඉතින් මේ විදියට පුරවපු 90%ම කට්ටියගේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අදත් සෙට් එකක් මැසේජ් දාලා තිබ්බ, කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්ටෝ එක. මේමයි කියලා දාලා තිබ්බා. ඉතින් සමහරක් ශාකාවල වෙන වෙන රූල්ස් තුට්ට වෙනස්. ඉතින් ඒකට මුහුණ දෙන්න නම් අපි ඒගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්න ආගියු කරන්න යන්න බෑනේ. අර ශාකාවේ ඔයගොල්ලන්ගේ මෙහෙම නෙමේ මෙහෙම නෙමේ කියලා රණ්ඩු වෙන්න බෑ. ඒගොල්ලෝ කියන විදියට පුරවලා දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඉන්ටර්වයුව එකේ මේ ෆෝම් සෙට් පහක්වත් අඩුම තරමින් අරගෙන යන්න. හරිද? ඊට පස්සේ අපි බලමු පුරවගෙන යන ගමන් මම ඒගොල්ලොන්ගෝ එක එක ශාකාවල කිව්ව වෙනස්කම් ගැන පැහැදිලි කරගෙන යන්න. අපි මේ වැඩේට යමු. මෙතන උඩම පුරවන්න දිනවා. මේක මුකුත් පුරවන්න එපා. මේක පුරවන්න එපා. ඔයගොල්ලන්ට අදාළ නැහැ. ඊට පස්සේ මෙතන විශේෂයෙන්ම ඔයගොල්ලෝ දාන්න ළමයි මේ අවුරුද්ද. මෙතන දාන්න ඕනේ ඔයගොල්ලෝ එක්සෑම් කරපු අවුරුද්ද 2023 නම් 2023. දැන් මේ වීඩියෝ එක 2024 කරපු කෙනෙක් බලනවා නම් 2024. මේ වරහන් ඇතුලේ දාන්න ඕනේ අවුරුද්ද. ඊට පස්සේ ඔයගොල්ලෝ නෝමල්ද ස්පෙෂල්ද කියලා මෙතන ලියන්න ඕනේ. නෝමල් කට්ටිය නම් නෝමල්. ස්පෙෂල් කට්ටිය අදාළ එක්සෑම් එක නම් ස්පෙෂල්.
ස්පෙෂල් එක්සෑම් එක කියන්නේ මොකද්ද කියලා දන්න ඕන. කොරියාවට ගිහිල්ලා ආපු වෙලාවට තියෙන එක්සෑම් එක. හරිද? ඊට පස්සේ මේ SLBFP නම්බර් එක මුකුත් ලියන්න එපා. ඉන්ඩෙක්ස් නම්බර් එක ඕගොල්ලන්ගේ මෙතන ලියන්න. ඔහොම ඕගොල්ලන්ගේ අදාළ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියන්න. එච්චරයි. ඊට පස්සේ අපි පහළට යමු. ඒගොල්ලන්ගේ හරිම කනගාටුදායක පුවතක් මේ සිද්ධිය අදීයේ නෙමේ. ඉස්සර ඉඳන් මෙහෙමයි. SLBFP ශාඛාවල් ගත්තාම ඒගොල්ලන්ගේ ශාඛාවෙන් ශාඛාවට එක එක කියන දේවල් වෙනස්. ඉතින් ළමයි තමයි අමාරු වැඩෙන් ළමයි ආයි ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. ඉතින් ඒකට මුහුණ දෙන්න ඕනේ ඉඳ තමයි මම කියන්නේ හැම වෙලාවෙම ඇප්ලිකේෂන් 5-6ක් අරන් යන්න කියලා. මේ ෆොටෝ එක ගැන කතා කරොත් ෆොටෝ එකේ දැන් ඒගොල්ලෝ දාලා තියෙන අලෝන එකයි තව එකක් වගේ මම දැන් ගේන්න කියලා. ඉතින් දෙකක් අරගෙන ගිය කට්ටිය අමාරු වැඩුණා. ෆොටෝ 3ක් යනවා. ෆොටෝ 3ක් ඕනේ. ඊළඟ එක කමෙන්ට් එකක් දාලා තිබ්බ එයාගෙන් ෆොටෝ 4ක් ඉල්ලුවලු. ඉතින් කෙසේ නමුත් මගේ මතය තමයි මේ අදාළ ෆොටෝ කෑලි 5ක්වත් අරන් යන්න. 5ක්වත් අරන් යන්න ඉතින් වැඩි වෙන්නේ නැහැ. ඔය එතනින් දෙනවනේ සොෆ්ට් කොපි ඉල්ලුවාම මේ ගොල්ලන්ගේ අදාළ පොඩි මුදලක් ගන්න. ගහපු දෙනෙක් ඉල්ලුවාම මේ අදාළ දේවල් දෙනවා. හරිද? ඒතර මේ ගොඩක් කට්ටිය අහලා තිනෝ තව ප්‍රශ්නයක්. මේ ඉන්ටර්වයුව එකට දෙන්න ඕනේ මෙඩිකල් ෆොටෝ එකමද, මේ එතකොට ඇඩ්මිෂන් ෆොටෝ එකමද? මෙඩිකල් දීලා මෙඩිකල් එකට ඒකට සමානකම් ඉන්ටර්වයුව දෙනොත් එහෙම කේස් එකක් නම් නැහැ. මූණේ ස්වරූපය සමානකම් තියෙන ෆොටෝස් ප්‍රශ්නයක් නැහැ. පාස්පෝර්ට් සයිස් ඉල්ලන්නේ ඔක්කොම. ඉතින් අර ෆොටෝ එක මෙකම් ෆොටෝ එක ඕගොල්ලෝ දීගෙන යනවා නම් ඔකට වැඩවලට ලේසි. මේ මූණු කර ඔක්කොමගේ මේකට තියෙනවානේ. දැන් මෙඩිකල් එකට දීප ෆොටෝස් දීපුවා, ඉන්ටර්වයුව එකට දීපුවා ඉන්දියා. ඇඩ්මිෂන් ෆොටෝ එකම ඔය සෙට් එකකටම දීපු ළමයි ඉන්දියා. දැන් ඔය ෆොටෝ සමහරක්කෝ මාස 6ක් ඇතුළත ඉල්ලනවා. ඉතින් මේගොල්ලෝ සමහරක් තැන්වල කියලා දෙනවා මාස 6ක් ඇතුළත. ඒගොල්ලන්ට හොයන්න බෑ මාස 6ක්ද කියලා ෆොටෝ එකම හොයන්න බෑනේ. මේ 6ක් ඇතුළත ඉල්ලන්නේ ඕගොල්ලන්ගේ මූණු වල ගොඩ අපාරට ෆොටෝ එකක් දුන්නොත් මේ ඉල්ලන ප්‍රමාණය ඕගොල්ලන්ගේ මූණු වල මොකද වෙනස් වෙලා තියෙනවනේ. ඒකයි ඒ. දැන් ඔය ඉන්ටර්වයුව එකේදී දෙන ෆොටෝ එක තමයි වෙබ් එකට දාන්නේ ඒගොල්ලෝ. ඇඩ්මිෂන් එකේක නෙමෙයි, ඉන්ටර්වයුව එකේ එක තමයි දාන්නේ. එතකොට ඔය ඉන්ටර්වයුව එකට ඇඩ්මිෂන් ෆොටෝ වලට සමාන ෆොටෝ එකක් ඉල්ලන්නේ ඒකයි. මොකද වෙබ් එකට දැම්මම ඔයගොල්ලන්ගේ දැන් මේ පවතින වර්තමාන මූණු වලට සමාන ෆොටෝස් දෙන්න ඕනේ. හරිද? නැත්නම් මේ ෆොටෝ එක මාස 6ක අවුරුද්දද කියලා එහෙම ෆොටෝ එක බලලා හොයන්න බෑ. ඒ ඉල්ලන්නේ අර හේතු හින්දා. පැහැදිලිද? එතකොට මේ ෆොටෝ දෙද්දී විශේෂයෙන් මතක තියාගන්න කෑලි 4-5ක් කරන් යන්න. මේක අලෝගෙනම යන්න. මේක පැහැදිලිවම අලෝගෙන යන්න. එතනට ගිහිල්ලා කරන් ඉන්න එපා. හරිද? එතකොට ලේසි. අලෝගෙනම යන්න. එතන ගාන ඉන්නලා ගගා වෙලා යනවනේ. අලෝගෙන ඉන්න කියලා මේක ගහලා තියෙනවා. ඊට පස්සේ නැෂනල් ඩෙන්ටි කාඩ් නම්බර් එක දාන්න දින්න. ඔබගේ ජාතික හැඳුනුම්පත් නම්බර් එක. ඉතින් මෙතන දාන්න මෙහෙම. ඔබගේ ජාතික හැඳුනුම්පත් නම්බර් එක ඕගොල්ලන්ගේ හරියට දාන්න. මේ කොටු වල පිටට පයින් නැති වෙන්න මේ ලියන්න. මේ කොටු ඇතුලේ අදාළව ලියන්න. මේවා පිටට අකුරු යවන්න එපා. හරිද? ඉතින් ඊට පස්සේ බලන්න. ඊට පස්සේ මේ මේ නේම් ඉන් ෆුල්. හරිද? නේම් ඉන් ෆුල් කියන්නේ ඔයාලගේ සම්පූර්ණ නම් මේකේ වාසගමත් එක්ක ලියන්න. සම්පූර්ණම වාසගමත් එක්ක ලියන්න. ඉංග්‍රීසියෙන් මේ ඉන් ඉංග්‍රීස් ඉන් බ්ලොක් ලෙටර්ස්. බ්ලොක් ලෙටර්ස් කියන්නේ කැපිටල්. කැපිටල් ලකුණු ලියන්න ඕනේ මේ ඉංග්‍රීසි. ඒතර මේකේ නම ලියද්දි විශේෂයෙන් මතක තියාගන්න ඕන නම නම අකුරෙන් වාසගමත් එක්ක හොම හොම ලියාගෙන ගිහිල්ලා ළමේ ඊළඟ කොටස පටන් ගන්නදි මේ එක කොටුවක් ඉස්තන් තියයි. එක කොටුවක් ඉස්තන් තියයි බයි මේකේ ලියුවා. ඔහොම හොම තමයි ලියන්න තියෙන්නේ. ඔහොම ලියාගෙන යද්දි ඔයාගෙනම කසුන් නම් ඔයාගේ මේ කාලි යන්න පුළුවන් මේ ටිකේ නම් සුන් කියන එක මෙන්න මෙතන යටින් ලියන්න. සු කසු කැපිටල් ලියන්න ඕනේ. සු කසු එහෙම තමයි එන්නේ. හරිද? එතකොට බැරි වෙලාවක දැන් ඔයාගේ දැන් නමේ නම මෙතනින් ඉවරයි. දැන් නම මෙතනින් කසුම් කියන එක ඔහොම ඉවරයි. හොඳේ මම මේ ඉතාලිය කසුම් කියන එක මේ කෙලවරේ කොටුවෙන් ඉවරයි. ඊළඟ කැලේ පටන් ගන්න තියෙන වගේ මේ යට කොටුවකින් නම් ආ යට කොටුවේ පළවෙනි දණින් පටන් ගන්න නැහැ. කොටුවක් ඉස්තනක් කියලා තමයි පටන් ගන්න. පැහැදිලිද කියන එක? කසුම් කියලා මෙයාගේ නම මේ කොටුවෙන් වාගේ ඉවර නම් ඊළඟ කොටුවේ පටන් ගන්න දෙන්නේ නම මෙතනින් නම් මෙතන ලියන්නේ නැහැ. මේ කොටුව ඉස්තනක් කියලා ඉතුරු කැලේ කුමාර නම් කුමාර ලියන්නේ මේ කොටුව. පැහැදිලිද? ඔන්න ඔය විදිහ තමයි මේ වැඩේ වෙන්නේ. හරි. ඊට පස්සේ යම් මේ නම ලියන්න දිනුව ඊට පස්සේ සිංහලෙන්. දැන් මේකේ මේ කැපිටල් ලියන්න තියෙන තැන් වල කැපිටල් වලින් ලියන්න. හරිද? සිංහලෙන් ලියන්න තියෙන තැන් වල සිංහලෙන් ලියන්න. එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ඊළඟට ලියන්න කියලා තියෙන්නේ මොකෙන්ද? මේ සම්පූර්ණ නම. සම්පූර්ණ නම බලන්න. මේ සිංහලෙන්. සම්පූර්ණ නම සිංහලෙන් ලියන්න මෙතන. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලා සම්පූර්ණම වාසගමත් එක්ක නම් වාසගමත් එක්කම ලියන්න. හරිද? වාසගමත් එක්කම ලියන්න. එතකොට දැන් උඩ ඔයගොල්ලෝ ලිව්ව නම ලියන්න තියෙන්නේ මේ උඩ කොටස මෙතන. මේක ලියන්න කොහොමද? අර කිව්ව රූල්ස් වලට ලියන්න. ඒකේ නම ලියන්න තියෙන්නේ මේ කැපිටල් වලින්. පැහැදිලි?
කැපිටල් ලකුණෙන් සම්පූර්ණ නම ඒක ඕජරි ස්තන් තියන්නේ. ඊට පස්සේ සිංහල මෙතන මෙන්න මෙතන සිංහල ඒකේ විදිහට ලිව්වා. ඊට පස්සේ එන්න ඊට පස්සේ කොටසට මේ date of birth එකේ මුලින්ම දිනේ දාන්න, මෙතන දිනේ, ඊට පස්සේ මාසය, ඊට පස්සේ අවුරුද්ද. ඊට පස්සේ ඔයගොල්ලෝ වයස ලියද්දි දැන් මේ 2024 වෙනි අවුරුදු ගන්න ලියන්න ඕනේ. 2024 නම් මේ දැන් මේක බලන වීඩියෝ එක බලන අවුරුද්ද අනුව වෙනස් වෙනවා. දැන් බලන්න 2024 දීන්නේ ඔයගොල්ලන්ගේ වයස බලන්න ඕනේ. දැන් 2024 interview එකට යන්නේ 2023 තුන්වෙනි සෙට් එකේ ළමයි. ඔයගොල්ලෝ 1990 නම් 90 නම් 1990 මේකෙන් අඩු කරා මේ ලිව්වා. කීයද උරු? 24යි. තොර අවුරුදු ගන්න මේක දාන්න ඕනේ. මම මේ 1991 කෙනෙක් කියන්නේ අනිත් එක්කෙනෙන් නම් ඒ අදාළ අවුරුද්දෙන් මේ 2024 අඩු කරන්න. අවුරුද්ද දාන්න එහෙම කියන 34 years. ජෙන්ඩර් කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ලියන්න මෙතන ස්ත්‍රී පුරුෂ භාවය. දැන් ඔයා පිරිමි කෙනෙක් නම් මේ හරිද? ගෑනු කෙනෙක් නම් ෆීමේල්. ඕනනම් මේ පිරිමි කෙනෙක් නම් මෙන්න මෙතන මේ කියන එක ලියලා ඕනනම් ෆීමේල් එක මෙහෙම ඉරකින් කැපුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් කපන්න යන්න එපා. ඔය හැමදේම චූටි චූටිව ටික් දාන අර මාක් කරන ඒවා ඩවුට් එකක් තියෙනවා නම් ඒව පුරවන්න නැතුව යන්න. එතනදී පුරව ගන්න පුළුවන්. ඔබ පුරවන්න විනාඩි 2යි දෙකයි නෑනේ. ටික් එකක් දා ගන්න හරි පොඩි දෙයක් ඉනි කැලලක් ගන්න හරි. හරිද? එතකොට ඊට පස්සේ තියෙනවා මේ 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 ඔයගොල්ලන්ගේ මේ විවාහක දල්දාහකද භාවය. හරිද? මේ මේ ඒක දාන්න තියෙනවා මේ මැරීඩ්ද සිංගල්ද කියන. හරිද? මේකේ විවාහක අවිවාහක භාවය මැරීඩ්ද සිංගල්ද දාන්න තියෙන. දැන් සිංගල් මැරීඩ් නම් දැඟලා නම් මෙතන හරිය. සිංගල් නම් ඒ කියන්නේ බැඳලා නැත්තම් මෙතන හරිය දැන්. දැන් මේක මාර ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ ටික් දාන්න තියෙන දැන් වල සමහරක් විදේශ සේවා මේ ශාඛාවල ලකුවලු මෙහෙම රවුම පාට කරන්න කියලා. සමහරක් කට්ටිය කවුරු හරියක් දාන්න කියලා. හරි. ඉතින් මේ පුරෝණේව කියද්දි කනගාටුදායක තත්ත්වය තමයි ඕක. ශාඛාවෙන් ශාඛාවට ඒගොල්ලන්ට වෙනස්. එතකොට දැන් වීඩියෝ එක බලන කට්ටිය සමහරක් කට්ටිය දානවා අයියාගේ වීඩියෝ එක බැලුවා ඔක්කොම හරි වැඩේ කරගත්ත. සමහරක් කට්ටිය දානවා ඕම නෙමෙයි තිබ්බ කියලා සමහරක් දැන්. හරිද? ඉතින් මේ කියන විදිහට දාගෙන මේ වගේ පොඩි පොඩි ඩවුට් එකක් තියෙන තැන් ඔයගොල්ලෝ දාන්න නැතුව යන්න. ඒක තමයි හොඳම වැඩේ. හරිද? ඊට පස්සේ එතන මේ විදිහට හරියක් දාන්න බැඳලා නම් දැන් බැඳලා කියලා දාපු කට්ටිය ඉන්නවා නම් මේ name of the spouse කියන්නේ යාගේ මේ අඹුසැමි කියන එක මේ spouse කියන්නේ. හරිද? එතකොට පිරිමි කෙනෙක් නම් එයා එයාගේ මේ මෙයාගේ නම දාන්න ඕන. බිරිඳගේ නම දාන්න සම්පූර්ණ නම ලියන්න. ඔහොම. මේවා දැන් මේ කැපිටල්ද සිම්පල්ද කියලා දාලා නැහැනේ. ඒක ඒ විදිහට සිම්පල් ලිව්වොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිම්පල් කියන්නේ පටන් ගෝ වචනේ පටන් ගියාම කැපිටල් වලින් ලිව්වොත් ඒතුරු ටික කොහොම සිම්පල් වලින් ලියන්නේ යන්නේ දැන් අර මේක දාලා නැහැ නේ කොහොමවත් මේ ටික කැපිටල් වලින් ලියන්න කියලා. හරිද? එතකොට ඒක ඒ විදිහට කරන්න බිරිඳගේ දැන් කාන්තාවන් නම් අනිවාර්යෙන් මෙයාගේ මේ හස්බන්ඩ් කියන කාන්තා කට්ටියක් නෝ විභාගෙදී එතකොට දාන්න වෙන්නේ හස්බන්ඩ් විස්තර. දැන් මේක දාලා තින්නේ නම් මේ මේ ඒගොල්ලන්ගේ ආදර්ශ පුරෝණ ෆෝම් එකේ දාලා තින්නේ බිරිඳගේ විස්තර දාන්න කියලා. එතකොට බිරිඳ ගෑනු කෙනෙක් මේ විභාගෙ ලියලා යනවා නම් එයාට දාන්න වෙන්නේ මෙයාගේ හස්බන්ඩ් විස්තරනේ. අඹුසැමි කියන අදහස මේකේ තියෙන්නේ පෝස්ට් කෙනෙක්. හරිද? එතකොට බිරිඳගේ නම මේ කැපිටල් ආ කැපිටල් වලින් ලියන්න කියලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න මේ කැපිටල් වලින් දාන්න මේක. මේක දිනනවා. බිරිඳගේ නම සම්පූර්ණ කැපිටල්. විශේෂයෙන් මතක තියාගන්න මේක මේ දාන්න කියලා තියෙනවා. මේක දාන්න වීඩියෝ එක බලලා කට්ටිය මේ කැපිටල් දාන්න ඕනේ. බිරිඳගේ නම කැපිටල් වලින් මේක දාලා තියෙනවා. මේක දාලා තියෙනවා නම් ඒ විදිහටම දාන්න ඕනේ. දාලා නැත්තම් ඒවා මේ ඔයගොල්ලෝ ඉතින් අර පළවෙනි වචනේ ආරම්භයේ කැපිටල් දීලා ඒ විදිහට සිම්පල් ලියාගෙන යන්න. දැන් මෙතන මේ බිරිඳගේ නම දාන්නින් දැන් කාන්තාවන් නම් ස්වාම පුරුෂයාගේ නම එහෙම. මේක විශේෂයෙන් දැන් මම මුලින්ම කිව්වේ මේක සිම්පල් දාන්න කියලා. එතකොට මේක දාලා තිනවා කැපිටල් වලින් දාන්න කියලා. එතකොට විශේෂයෙන්ම මෙතන නාම බිරිඳගේ කැපිටල් වලින් දාන්න වරද්ද ගන්න එපා කැපිටල්. හොඳේ. ඊට පස්සේ number of children කියන්නේ ඔයගොල්ලොන්ට ඉන්න මේ ළමයි ගාන. ළමයි එක්කෙනෙන්න එක්කෙනයි දෙන්නෙන්නම් දෙන්නයි තුන්දෙනෙන්නම් තුන්දෙනයි. ළමයි නැත්තම් ඒක දාන්න අවශ්‍ය නැහැ. එතනදී සමහරක් විට ඔයගොල්ලන්ට බින්දුව දාන්න කියයි. එතනදී ඒවට දාන්න නැතුව යන්න. ළමයි නැත්තම් දාන්න එපා. හරි. ඒක ඒ විදිහට පුරවන්න මේ මේ මම කියලා දෙන වීඩියෝ එක බලාගෙන පුරවනවා වගේම පුරවන කට්ටිය ඕගොල්ලොන්ට ලබා දීලා තියෙන PDF මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රත් ඒකත් බලාගෙන මේ වැඩ දෙකම බලාගෙන කරන්න. මොකද මගේ කටින් පිට වෙන වචනයක් වුණත් වරදින්න පුළුවන්. මිනිස්සුන් හැමෝම.
හැම මනුස්සනින්ද ඕන කෙනෙක් ගැටින් අරදීමක් වෙන්න පුළුවන්. ඒකෙන් ඉඳ මේවත් බලාගෙන ඒවෙන් ගන්න පුළුවන් දේකුත් අරගෙන ඕගොල්ලන්ගේ ඔය අදාළ උපදෙස් පත්‍රිකාවලුත් බලාගෙන පුරවන්න. ඊට පස්සේ පාස්පෝර්ට් නම්බර් එක කියන්නේ ඔයාලගේ ගමන් බලපත් සංඛ්‍යාව, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මේ විදේශ ගමන් බලපත් සංඛ්‍යාව ඒකත් ලියන්න. ඒකෙන් ළමයි විශේෂයෙන් මුලින්ම ලියද්දි එන්න කුරෙන්නේ ඒක අංක ටික නේද? කොහොම අංක ටික ලියාගෙන යන්න. හරිද? ඊට පස්සේ date of passport issued කියන්නේ මේ passport එක නිකුත් කළ දිනය. නිකුත් කළ දිනය හරියට ලියන්න. passport එකේ තියෙන විදිහටම ලියන්න. passport එකේ තියෙන මුලින්ම අවුරුද්ද නම් අවුරුද්ද ලිව්ව, මාස ලිව්ව එහෙම. හරිද? passport එකේ තියෙන විදිහටම ලියන්න. ඒතකොට අවුරුදු 10න් පස්සේ තමයි සාමාන්‍ය expire වෙන්නේ. ඒතකොට expire වෙන date එක මෙතන ලියන්න. හරිද? expire වෙන date එක ලියන්න passport එකේ තියෙන විදිහට. ඊට පස්සේ address එක ගන්න. මේවා දාලා තියෙනවා නම් දාලා තියෙන විදිහටම කරන්න. හරිද? address එක ලියන්න. දිනේ මොකද්ද? in english english in capital වලින් block letters වලින් ඒක address එක ලියද්දි මෙහෙම පළවෙනි ඩේ එකක දාලා දෙනවා number කියලා දැම්මා මේ මේ කොටු ඉස්සරහ තිබ්බා ඔන්න පටන් ගත්තා ඊට පස්සේ හරිද number 12 නම් එහෙම ලිව්වා ආයෙත් address එක පටන් ගත්තා ආයෙත් ඉස්සරහ තිබ්බා මේ ඔයගොල්ලන්ගේ address එක පටන් ගන්න හරිද ඔහොම block letters ඔහොම ලියන්න එහෙම ලිව්වා. එතකොට ඊළඟට ඊළඟ කොටස තියෙනවා නම් ළමයි මේ කොමා එකක් දාලා මේ ඔයගොල්ලෝ කියන්නේ කොමාවට එක කොටුවක් ඉස්සෙන් කියන්නේ. කොමාවට එක කොටුවක් ඉස්සෙන් තිබ්බා ආයෙත් ඊළඟ කැල මේ ටිකේ පටන් ගන්නවා. එහෙම තමයි වෙන්නේ. පැහැදිලි නේද? එහෙම කරගෙන යන්න. ඊට පස්සේ මේ ලිපිනේ ලියන්න දිනවා සිංහලෙන්. සිංහලෙන් ලියන්න ඔයගොල්ලෝ ලියන විදිහටම ලියන්න. ඊට පස්සේ යන්න. සිංහලෙන් ලියන විදිහටම ලියන්න. එන්න ඊට පස්සේ ඊට පස්සේ බලන්න nearest police station. nearest police station කියන්නේ ඔයගොල්ලන්ට ළඟම පොලිස් ස්ථානය. ළඟම පොලිස් වාසනේ ඔයගොල්ලෝ වාසනේ පොලිසියදී. ඒ පොලිසියේ නම ලියන්න. පොලිසියේ නම ලියුවා. දැන් මේවැය දාලා නැහැ මේ 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 ආසන්න පොලිස් ස්ථානය ලියද්දි ඒක කැපිටල් වලින් ලියන්න කියලා දාලා නැහැ. හරිද? එතකොට ඔයගොල්ලන්ට ඒක ගන්නට ඒ පොලිස් ස්ථානයේ නම ආරම්භක අකුර කැපිටල් ලියලා ඉතුරු ටික සිම්පල් ලියන්න පුළුවන්. ඒක එහෙම දාලා නැහැ නේ කැපිටල් වලින් ලියන්න කියලා. ඒතර පොලිස් ස්ථානය ලියුවා ඉංග්‍රීසියෙන්. වාස් ඔයගොල්ලන්ගේ ළඟම පොලිස් වාසන ස්ථානය දිස්ත්‍රික්කේ කොළඹ නම් කොළඹ කියලා ලිව්වා. ඊට පස්සේ ගාල්ලේ නම් ගෝල් එහෙම එහෙම ලියන්න. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් ජොබ් සීකර්. ජොබ් සීකර් කියන්නේ ඕගොල්ලෝ හොඳේ. ජොබ් සීකර් කියන්නේ ඔයා. ඔයානේ මේ ජොබ් සීකර්. ඔයාගේ ෆෝන් නම්බර් එක මොබයිල් නම්බර් එකක් තියෙනවා නම් ඒක 0.71 එහෙම. ඊට පස්සේ හෝම් ගෙදර නම්බර් එකක් නම් 0.112 එක ලියන්න. ඊට රිලේටිව් කියන්නේ ඥාතියෙක්. හරිද? ඥාතියෙක්ගේ දුරකථන නම්බර් එක ලියන්න. ක්‍රියේටෝ කියන්නේ ඥාති කියන එක. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ලියද්දි ඊමේල් ඇඩ්‍රස් එක දැන් මේක ලියලා නැහැ. මේ ඊමේල් ඇඩ්‍රස් කොහොමත් මේ කැපිටල් ලියන්නේ නැහැ. ඊමේල් ඇඩ්‍රස් එක කැපිටල් ලියන්න අර ඊළඟ ෆෝම් එක වීසා ෆෝම් එක කැපිටල් වලින් ඔක්කොම පුරවන්න තියෙන්නේ. එතකොට ඒක පුරවද්දී වුණත් ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න අනිවාර්යයෙන් සිම්පල් වලින් ඊමේල් ඇඩ්‍රස් කැපිටල් වලින් ලියන්නේ. ඊට පස්සේ හෙල්ත් ඉන්ෆෝමේෂන් කියන්නේ ඔයගොල්ලන්ගේ මේ අර සෞඛ්‍ය පිළිබඳව තොරතුරු ඒක අර තියෙනවා මේ මෙඩිකල් එක්සෑම් ඩේට් එක වෛද්‍ය පරීක්ෂණයට ගිය ඔයගොල්ලෝ ඩේට් එක මෙතන ලියන්න. මෙඩිකල් සෙන්ටර් එක ඉතින් සෙන්ටර් තුනයි තිබ්බේ. ඩර්න්ස් තිබ්බා, සී ජයවර්ධන, සී ජයවර්ධන ඒක තිබ්බා. ඊට පස්සේ මේ ලංකා ලංකා හොස්පිටල් එක තිබ්බේ. ඔය තුනෙන් ගියේ එක ලියන්න. මෙතනදී ඉන්ටර්වයුව කිරි සමහර ළමයිගෙන් අහලා තිබ්බා මේ අහපු දේවල් කියන්නේ මේ අහලා තිබ්බ සමහර ළමයිගෙන් මේ පොලිස් වාර්තාව දාපු දිනේ. හරිද? පොලිස් වාර්තාව දාපු දිනේ ඒකත් මතක තියාගෙන යන්න අහන්න පුළුවන්. පොලිස් වාර්තාව දාපු දිනේ මතක තියාගෙන යන්න නැත්නම් ලියාගෙන යන්න අමතක නෑ. ඒවා ඇහුවොත් ඒවට උත්තර දෙන්න. සමහර එකෙන් අහලා තිබ්බා. හරිද? ඉතින් මේ කියන දේවල් ඔයගොල්ලෝ යන ශාඛාව අනුව මේ මම කියන දේවල් සමහර පොඩි පොඩි දැන් වෙනස් වෙන්න පුළුවන්. වැරදීම් නම් වෙන්නේ නැහැ ලේසියෙන්. පොඩි පොඩිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ එක හදලා දෙන්න. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ මේ ෆෝම් සෙට් එකෙන් පහක්වත් සෙට් අරන් යන්න. හරි. ඊට පස්සේ කොටස දෙන්න. educational qualification යටතේ බලන්න. educational qualification මෙතන මේකේ තියෙන්නේ educational and vocational qualification කියලා ළමයි මේ වෘත්තීය සහ අධ්‍යාපන. අධ්‍යාපන qualification යටතේ බලන්න studied up to grade. හරිද? කියන්නේ ඔයා මේ උපරිම අධ්‍යාපන ලැබු ශ්‍රේණිය අහන්න. උපරිම අධ්‍යාපන ලැබු ශ්‍රේණිය තුවාම මෙතන දාන්න ඕනේ. හරිද? ඔයා ඉස්කෝලේ ඕ ලෙවල් වලින් පහලට ගිහිල්ලා නම් ග්‍රේඩ් 1 නම් 1, 2 නම් 2. හරිද? ග්‍රේඩ් කියලා දාන්න. ග්‍රේඩ් 1ද, ග්‍රේඩ් 2ද, ග්‍රේඩ් 3ද? කියන්නේ ඔයා
ඉස්කෝලෙ ගියපු උපරිම වසර. දැන් ඔයා ඕලෙවල් කරපුගෙන නම් මෙතන මුකුත් දාන්න අවශ්‍ය නැහැ. ඕලෙවල් නම් ඔයා දාන්න ඕනේ මෙතන. හරිද? ඕලෙවල් කියලා දාන්න පුළුවන් නැත්තම් අප්පු ඕලෙවල්. කොහොමද? අප්පු ඕලෙවල්. එතකොට ඔයා ඒලෙවල් කරපු කෙනෙක් නම් මෙතන අප්පු කියලා දාන්න පුළුවන් නැත්තම් ඒලෙවල් එච්චර. අප්පු කියලා දාන්න නැත්තම් ඒලෙවල් විතරක් දාන්න. එතකොට මෙතන පැහැදිලිවම ඒ ලෙවල් වලින් එහාට කරලා නම් කැම්පස් නම් කැම්පස් නම් කැම්පස් කියලා කියන්නේ ඩිග්‍රී කියලා දාන්න පුළුවන්. ඩිග්‍රී එකක් නම් ඩිග්‍රී. ඉතින් මේ ඩවුට් එකක් තියෙන සියලුම දේක් ඩවුට් එකක් තියෙන නම් දාන දෙයක් ගැන මොකක් හරි මේක හරියයිද වැරදිද කියලා එතන ඉස්තනක් තියාගෙන යන එතන දේක හදා ගන්න පුළුවන් ඉන්ටර්වයුව එකෙන් අහලා. මොකද මේ මේගොල්ලෝගේ එක එක තැන් වලින් ශාකාවෙන් ශාකාවට මේ තියෙන දේවල් වෙනස් වෙනවා. හරිද? ඒකින්ද එහෙම ඩවුට් එකක් තියෙන දේවල් ඉස්තනක් තියන් යන්නේ. ඉතින් කැම්පස් හෝ ඒ ලෙවල් නම් මෙතන, ඕ ලෙවල් නම් මෙතන. එයා ඕ ලෙවල් වලින් පල්ලෙහා වසර කර ගිහින් නම් මෙතන. එතකොට ඒ ඕ ලෙවල් දැම්ම කට්ටි ඉන්නෝ නම් ඕ ලෙවල් කරපු අවුරුද්ද මෙතන. ඒ ලෙවල් දැම්ම නම් ඒ ලෙවල් කරපු අවුරුද්ද. ඩිග්‍රියක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේ ඩිග්‍රී එකේ අවුරුද්ද ෆයිනල් ඉයර් එක තමයි දාන්න වෙන්නේ. ඩිග්‍රී එක ගන්න අවුරුද්ද තින්නේ අන්තිමට. එක්සෑම් එකක් ඩිග්‍රී එක කරද්දි අන්තිම ලාස්ට් එක්සෑම් එකක් තියෙනවා ෆයිනල් එක්සෑම් එක. ඒක දාන්න. ඒක ඩවුට් එකක් තියෙනවා නම් ඒක ඩිග්‍රී එකක් දාපුවා පොඩ්ඩක් මේක ඉස්තනක් තියාගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. එතනදී අහලා හරි දාගන්න. හරිද? එතකොට මේ ග්‍රේඩ් 1 2 3 4 5 ඉස්කෝලේ ගියපු කෙනෙක් මෙතන දැම්ම නම් එයා ඒ අන්තිමටම ඉස්කෝලේ ගියපු අවුරුද්ද මෙතන දාන්න. අන්තිමට ඉස්කෝලේ ගියපු අවුරුද්ද. පැහැදිලිද? තෝම තමයි ඔතන වෙන්නේ. මේවා හිතා ඉවසීමෙන් පුරවන්න. බය වෙන්න එපා, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ වොකේෂනල් ක්වොලිෆිකේෂන් කියන්නේ වෘත්තිය සුදුසුකම්නේ. ඒක ඇරෙද්දී ඔයගොල්ලෝ මේ පාඨමාලා මොනා හරි කරලා තියෙනවා නම්, හරිද? පාඨමාලා මොනා හරි කරලා තියෙනවා. පාඨමාලා වෙනම ලිව්වා ඩියුරේෂන් එක. පාඨමාලාවේ කාලය මාස වලින් ඉල්ලන්නේ, මාස වලින් දාන්න ඉන්ස්ටිටියුට් එක කියන්නේ පාඨමාලාව හදාරපු මේ ඉන්ස්ටිටියුට් එකේ ඒ පන්තියේ නම, ආයතනයේ නම නම කියන්නේ. හරිද? ඒක එච්චරයි. මේවා අත්‍යවශ්‍ය නැහැ, තියෙන කට්ටිය විතරක් දාන්න. මේවා දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? බය වෙන්න එපා. ඊළඟ සෙක්ටර් ඇන් EPS ইনফরমේෂන්. හරිද? සෙක්ටර් ඇන් EPS ইনফরমේෂන්. ඒක බලන්න සෙක්ටර් ඔෆ් එම්ප්ලොයිමන්ට් ඔබ කොරියානු භාෂා පරීක්ෂණ සඳහා තෝරා ගන්න රැකියා ක්ෂේත්‍රයේ සඳහන් කර ලබා දී ඇති ලයිස්තු උරනෝ සබ් කැටගරි එකේ අංක 3ක් සඳහන් කරන්න. දැන් මෙතන ඔගොල්ලෝ කැටගරි අටද ඔවා දීවරණ ෆිෂරි කියලා දාන්න, නිෂ්පාදන ලියපුගෙන නම් මැනුෆැක්චරින් කියලා දාන්න ඕනේ. දැන් ඒ අදාළ දාන, දැන් ඉදිකිරීම නම් කන්ස්ට්‍රක්ෂන් කියලා දාන්න, සේවා කෙනෙක් නම් සේවා කට්ටිය නම් දැන් මින්ටෝ යන්නේ තාම ගොන් ටිට්ටු වලනේ, සේවා කරපු කෙනෙක් නම් ඉස්සරහට බලනවා මෙතන සර්විස් කියලා ලියන්න. ඒ විදිහට අදාළ, හරිද? අදාළ කියලා සිත් බින්දින් නම් සිත් බින්දින්, මැනුෆැක්චරින්, ෆිෂරි, කන්ස්ට්‍රක්ෂන් ඒ විදිහට ලියන්න. එතකොට සබ් කැටගරි ටික මේ යට තියෙනවා. මෙහෙම පල්ලෙහාට යද්දී මෙන්න සබ් කැටගරි ටික තව යන්න ඕනේ. මෙතින් මේ පිට අන්න මෙන්න තියෙන සබ් කැටගරි ටික. මේක කැමති අංක තුනක් දාන්න පුළුවන් මේ නිෂ්පාදන කට්ටියක. ඒතර මෙතන තියෙන ෆිෂරි කට්ටියටත් තියෙනවා. මේ නිෂ්පාදන එකේ නම් ගොඩක් තියෙනවා. ෆිෂරි එකේ තුනක් තියෙනවා. මේ ඉන්ෂුවර් කෝස්ටල් ෆිෂින් කියන්නේ මේ අර ඉන්ෂුව ගැම්බුරු නොගැම්බුරු හරිද? නොගැම්බුරු මූදාශ්‍රිත ජීවර. ඊට පස්සේ මේ ඇක්වා කල්පය ගැන ෆාම් වල එක්ස්ට්‍රක්ෂන් ඔෆ් සෝල් මේ ලුණු ඒ නිදි වල ඒ වගේ අදහස් කරන්න. දැන් මේ ජීවරංශේ ඉතින් මේ තුනින් කැමතික මේ තුන තුනක් තියෙනවා. ඉතින් ඒ එතන අංක තුන දාන්න පුළුවන්. මේක නම් තුනයි තියෙන්නේ, තෝරන්න දෙයක් නැහැ. ඉදිකිරීම කන්ස්ට්‍රක්ෂන් වල කට්ටියටත් තියෙනවා. කාපෙන්ටි, රීබාර්, වෙල්ඩින්, කියන්නේ වෙල්ඩින් ඔය කාපෙන්ටි රීබාර් ඒ අදාළ යකඩ වැඩ. ඉතින් ඕවා තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ අදාළ අංක දාන්න නිෂ්පාදන කට්ටියට තමයි තෝරගන්න කොටක් තියෙන්නේ. හරිනේ. ඉතින් විශේෂෙන් දෙයක් කියනවනේ යන් උඩට මේවා තෝරාගනිද්දී මේකින් සබ් කැටගරි මේවා ළමයි තෝරාගනිද්දී විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් කැටගරි එක මැනුෆැක්චරින් දාපු එකනේ මෙතන එක ලියුවා. දීවර කට්ටියට නම් සබ් කැටගරි වලට දීවර නම් අර අංක 3යි තියෙන්නේ. දැන් කන්ස්ට්‍රක්ෂන් දාන එකට 3යි. මේ නිෂ්පාදනයට තමයි ගොඩක් තියෙන්නේ. 29ක්ද කොහෙද තියෙනවා බලන්න හොඳට. 29ක් ඕ 29ක් තියෙනවා. එතකොට ඔය අංක දාන්න, අංක දාද්දී අංක 1ද 2ද 3ද දාන්න. මේවා බය වෙන්න එපා. මේ දාන ඒවා එන්නේ නැහැ. එහෙම
දානේ දාන එකක් ආවොත් ඉන්නේ ඔය 1000කට එකක් වගේ සම්භාවිතාවයෙන්. එහෙම නැහැ. මොකද දැන් ඕගොල්ලෝ දාන ඕගොල්ලන්ව මේ මේක දැම්මට පස්සේ ඕගොල්ලන්ව එනවනේ සජන් නීම්ල තෝරගන්න. ඒන සජන් එන ජොබ් එන කම්පැනි වැඩ මොනවද කියලා දන්නේ නැහනේ. ඒ සජන් නීම් ඇවිල්ලා එයා බලනවාද මේ මෙයා දාලා තියෙන අංක තුන මේ මේ නිෂ්පාදන එයා හරියන්නේ නැහැ කියලා සජන් නීම් ආයි හරිනේ. එහෙම නැහැ, මේක නිකන් දාන්න කියලා තියෙන මේකට ඕගොල්ලන්ට කැමති එකක් දාන්න. මේ දානේ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයි. හරිද? ඊට පස්සේ බලන්න ඒ අදාළ ඒවා ඒ විදිහට දාන්න. ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා EPS topic exam date එක කියන ඔගොල්ලෝ language test එකට ගිය දිනේ. ඒකත් දාන්න හරියට exam කරපු දවස. ඊට පස්සේ මෙන්න මේ ටික හොඳට බලා ගන්න. exam ලකුණු. දැන් මෙතනදී ළමයි මම කියන්නේ නම් මෙතන මේ listening එක හරියට දාන්න ඕගොල්ලන්ගේ listening එක දා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ හරියට. listening එක මෙතනදී ඕගොල්ලන්ගේ කීයද කියලා දැම්මා. ඒ අදාළ ගාන දැම්ම මෙතන රීඩින් ගාන මෙතන අදාළ ගාන දැම්ම ඒව දාලා අදාළ දශම ගණන් නම් දශම ගණන් දා ගන්න. මොකද දශම ගණන් එන්න පුළුවන් නේ, මොකද මෙතන තියෙන්නේ 2.5න්නේ දාන්න තියෙන්නේ. CN ඕගොල්ලන්ට රීඩින් කීයද ලිස්නින් කීයද කියලා දාන්න තියෙන්නේ. දැන් මම කලින් කිව්වා ඕගොල්ලන්ට මෙතන මේ ටෝටල් එකට දාන්න ඕනේ ඕගොල්ලන්ගේ ෆයිනල් ටෝටල් එක නැත්නම් ස්කිල් එකත් එක්ක එකතු කරලා කියලා. දැන් එහෙම දාන්නත් පුළුවන්. දැන් එහෙම දැන් මෙතනදී ගොඩක් කට්ටිය සමහරක් මේ SLBFE දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. SLBFE සෙන්ටර් වල සමහරක් කට්ටිය කියලා තියෙන්නේ මේ දෙක මෙහෙම ලිස්නින් එක මෙතන දාලා රීඩින් එක මෙතන දාලා ස්කිල් එකේවත් එකතු කරලා මෙතන දාන්න කියලා කියලා තියෙනවා සමහරක් SLBFE සෙන්ටර් වල. හැබැයි දැන් මේ එවරේජ් එක කොහොමද දාන්න? එපා, එවරේජ් එක දාන්න නැහැ. එතකොට දැන් සමහරක් කට්ටිය ගාරන් තියෙන්නේ මෙහෙම සමහරක් කට්ටි කරන් තියෙන මේ දෙක එකතුව. පැහැදිලින්නේ කියන එක මේ දෙක එකතුව. ඒ කියන්නේ 100 න් හොඳේ ලැන්ග්වේජ් එකේ එකනේ මේ ලිස්නින් එකයි රීඩින් එකයි. එතකොට කලින් මං කිව්වේ මේ දෙකත් එකතු කළා අර අවසාන ෆයිනල් කට් ඔෆ් එකක් දෙන්නේ ඔයගොල්ලන්ගේ ටෝටල් එක දශම ගණන් වලට 170 ගණන් 165. ඉතින් සමහරක් කට්ටිය මෙතනට දාලා තින්නේ මේ ටෝටල් එක. ඉතින් ඒවත් බාර අරගෙන තිනවා සමහරක් SLBFE සෙන්ටර් වලින් බ්‍රාන්ච් වලින් සමහරක් SLBFE සෙන්ටර් වලින්. දැන් මේ සෙන්ටර් ගොඩකට යනවනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක සමහරක් කට්ටියගේ අරන් තියෙන ළමයි මේ මෙන්න මේ දෙක එකතුව 100 න්. ලිස්නින් එකේ ගාන රීඩින් එකේ ගාන එකතු කරාම 100 න් මේ දෙන්නේ. ඒ එකතුව තමයි මෙතන ටෝටල් එකක් විදිහට අරන් තියෙන්නේ. ඉතින් ওই දෙවිදියටම දාලා තිනවා. මම කියන්නම් ඔයගලන්ට හරියටම කරන්න ඕන දේ මොකද්ද කියලා. මේක මහා දෙයක් නෙමෙයිනේ. මේක එක කොටුවක් ගිහිල්ලා එතනට ගිහිල්ලා පුරව ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. දැන් ඔතන SLBFE සෙන්ටර් එකෙන් සෙන්ටර් එකට මේව වෙනස් වෙනවා. දැන් මම හැමතැනදීම කිව්වේ ඒකයි. හරිද? ඕගොල්ලෝ මෙහෙම කරන්න. ඕගොල්ලන්ගේ ලිස්නින් ගාන මෙතන ලියන්න, රීඩින් ගාන මෙතන ලියන්න. දැන් ටෝටල් එකට දාන්න ඕනේ ස්කිල් එකත් එක්කද නැත්නම් ස්කිල් එක නැතුවද මේ දෙක එකතුව විතරක්ද? දැන් ස්කිල් නැති අවුරුදු වල නම් ප්‍රශ්නයක් නැහැ. ස්කිල් එක නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ටෝටල් එකට එකපාර ලැන්ග්වේජ් එකේ ටෝටල් එක මෙතනට දැම්මා. 100 න් දාන්න. 100 න් තමයි ඒගොල්ලෝ දාන්න කියලා කියන්නේ. 100 න් හොදේ. 100 න් දාන්න කියන්නේ දැන් මම කියන්නම් ඔයගොල්ලන්ට කරන්න ඕන වැඩේ. ඔයගොල්ලෝ මේ මුකුත් කරන්න එපා මෙතන. මේක මේක එක තැනක් හරි වර්ධනවල ළමයි ටිපෙස් කරන්නත් බෑ. ආයෙත් ෆෝම් මේක මුලින්දන් පුරවන්න එපා. මම කියන්නම් මෙන්න මේ කියන විදිහට කරගෙන යන්න හරියටම මේක තමයි මේකට ගැළපෙනම වැඩේ. මෙතන ලිස්නින් දාන දාන්න. හරිද? ලිස්නින් දාන දාන්න මෙතන රීඩින් දාන දාන ටෝටල් එක දාන්න එපා. එවරේජ් එක කොහොමද දාන්නේ? මේක ඒගොල්ලෝ දාගනි. ටෝටල් එක දාන්න නැතුව අරන් යන්න. එතනින් අහන්න ලැන්ග්වේජ් එකේ ටෝටල් එකද මෙතන දාන්න ඕනේ, ලැන්ග්වේජ් එකේ ස්කිල් එක එකතු කරලා ෆයිනල් කට් ඔෆ් ටෝටල් එකද මෙතන දාන්න කියලා අහලා එතනද කියලා දාන්න. ඕක තමයි හොඳම වැඩේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මේ කොරියානු රටේ සේවය කිරීමට කැමති නගරය. ඒවත් ඕගොල්ලෝ කැමති එකක් දාන්න. හරිද? කැමති එකක් දාන්න. දැන් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කුමන හෝ නගරයක නම් මෙතන මෙහෙම ටික්කයක් හරි දාන්න පුළුවන්. නැත්තම් ඒගොල්ලෝ එතන ටික් එකක් දාන්න, මාක් එකක් දාන්න මොකක් කියයි දන්නේ නැහැ. ඔන්න ඉතන තියන් යන්න කොමන ඕන කරගෙන නම්. දැන් ඔයගොල්ලෝ ඒක දාන්න නැත්තම් නැත්තම් මෙතන කැමති නගර දෙකක් දාන්න. choice 1 කියලා තියෙනවා, choice 2 කියලා තියෙනවා. කැමැත්ත පළමු කැමැත්ත දෙවෙනි කැමැත්ත. මේ දාන නගර වලින් එන්නේ නැහැ. ඉතින් මේ දාන නගර වලින්ම ආවොත් මේ දාන නගර වලින්ම ආවොත් ඔයගොල්ලොන්ට මේ දාන නගර වලින්ම ආවොත් එතකොට ඒ නගර වලින් පිට සජන්නම් කෙනෙක් ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ෆයිල් එක තෝරගන්න බලද්දි මෙයා මේ නගරෙද මේ දාලා තියෙන සජන්ින් හැරිලා එහෙම එකක් නැහැ. මේවට නිකන් දාන්න කියලා දිනවා ඔයගොල්ලන්ගේ කැමැත්ත. ඉතින් මේ දාන නගරෙ නැහැ. ඉතින්
කොරියාවේ තියෙන එක එක නගර ඉතින් උල්සාන් වගේ දාන්න පුළුවන් ලංකාවේ කට්ටිය ඉන්නවා ඉතින් මේවන් දාන හැම ආවොත් හොඳ එහෙම එන්නෙම නම් නැහැ 1000කට එක සම්බයතාවක් වගේ තියේ ඕනනම් එන්නේ එකක් අහඹුනේ සර උල්සාන් එතකොට මේ කිමේ කියලා තියෙනවා අන්සාන් තියෙනවා සෝයි තියෙනවා බූසාන් තියෙනවා ඉතින් ඔය වගේ තියෙනවා නගර ඉතින් පල්ලෙහාට වෙන නගර දෙකක් දාන්න ඔය කුඩාහට වෙන්නේ ටිකින් ටිකක් සීතල තියෙන වැඩි සීතල කාලේ සීතල මුළු රටටම තියෙනවා ඒකට අර උදාහරණ තවත් ටිකක් වැඩි උදා පැත්තට කියන්නේ උතුරු කොරියාවට කිට්ටු නගර වලට වැඩි හරිද එතකොට සීතල අඩුම පැත්තට යනවා නම් ඉතින් අර ඕගලන්ට ඇග්‍රීමන්ට් එක ගන්න ඕනේ අර චේජුසු දූපත කියලා දිනන කොරියාවෙන් වෙනම යන්න ෆ්ලයිට් එක යන්න පුළුවන් නැව යන්න පුළුවන් ඉතින් චේජුසු දූපතටත් ඇග්‍රීමන්ට් වෙන කට්ටිය ඉන්නවා ඉතින් ඒ ඒ ඒ හරිය සීතල අනිත් තැන් වලට වඩා අඩු හරිද එතකොට ඉතින් ඒවට කැමති නගර කැමති කැටගරි දාන්න ඒවෑම් එන්නේ නැහැ එහෙම හරිද එහෙම එනෝ නම් එතකොට ඒවෑම් ඒ කැටගරි කියන සජන්නින් කෙනෙක්ම ඕනේ වාව තෝරගන්න එහෙම එකක් නැහැ ඉතින් එහෙම වුණොත් ඔයගලන්ට ඇතිවෙන්න දෙන්නේ නැහැ හරිද එතකොට මේක හොඳට මතක තියාගන්න දැන් මේක ගැන විශේෂයෙන් කියන්න ඕනේ මේ ලැන්ග්වේජ් එකේ මේ භාෂා දැනුම දාන්න කියලා තියෙනවා දැන් කොරියන් එකට ප්‍රියා දැන් මේකට සමහර ළමයි මෙම හරි ලකුණක් දාලා තිබ්බ දැන් සමහරක්タン වල කියලා මේ රවුම් වලට හරි දාන්න කියලා. සමහරක් SLBFP සාකර වල සමහරක් කට්ටි කියලා තිනු මේම මේක පාස් කරන්න කියලා. ඉතින් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ ඕගොල්ලන් මේ හරිය දාන්න කියන සාකාවකට සෙට් වෙයිද මේ රවුම දාන්න කියන සාකාවකට සෙට් වෙයිද කියලා අපි දන්නේ නෑ. මේක ඕනනම් ඉස්තන් තියාගෙන යන්න. පුරවන්න නැතුව. නැත්නම් iPhone එකක් පුළුවන් නෙවෙයි මේම මොකද ටෙස්ට් කරන්න බෑ. එහෙම කරන්න මම මේ ඕගොල්ලන්ට එක එක සාකාවලින් කිව්ව දේවල් තමයි කිව්වේ හොඳේ. ළමයි කමෙන් දාලා තිනවා ළමයි මැසේජ් කරලා තිනවා එහෙම. උරේ ස්තනක් තියාගෙන නැත්තම් මෙහෙම රවුම් කරගෙන යන්න. සමහරු හැබැයි කියලා දිනවා මෙහෙම හරිය දාන්න කියලා. ඉතින් මේ රවුම් කරන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔන්න රවුම් කරගෙන යන්න නැත්තම් ස්තන තියන් යන්න. ඉතින් සමහරක් කට්ටිය කිව්වලු සමහර SLBFP බ්‍රාන්ච් වල කොරියන් වලට එක්සලන්ට් දාන්න කියලා. ඉතින් කොරියන් ඕගලට එක්සලන්ට් දාන්න පුළුවන් ඕගලට හොඳටම පුළුවන් නම්. යා ඒක මන් දන්නේ නැහැ. ප්‍රයා දාගෙන යන්න. එයා කියන්නේ සාමාන්‍ය කොරියන් භාෂාව. හරිද? ඉංග්‍රීසිත් ප්‍රයා දාන්න. හොඳටම පුළුවන් කට්ටිය එක්සලන්ට් දාන්න. මේ දෙකම හොඳට පුළුවන් නම් මේ දෙක මේ එක්සලන්ට් එක පාට කරන්න. මේ එකකරවක්ක පුව දාන්න එපා හොඳේ. පුව දාන්න එපා කිසිම කෙනෙක් පුව කියන්නේ දුර්වලයි. දුර්වලයි නේ එක දාන්න එපා. හරිද? එතකොට මේ අදර් ලැන්ග්වේජ් කියන්නේ වෙනත් භාෂාවනේ ඒකට එක්සලන්ට් දාන්න. අද භාෂාවක් කියන්නේ දැන් ඔයගොල්ලෝ සිංහල නම් සිංහල හොඳටම පුළුවන් කතා කරන්න. ඒකින්ද මේ අද එකට අනිවාර්යෙන් එක්සලන්ට් දාන්න. පැහැදිලිද? මේ තෝ විදියට ඒවා කරගන්න පටල ගන්න එපා. සාකාවන් එකින් එකට ඒගොල්ලන්ගේ රූල්ස් වෙනස් ඉතින්. හරිද? ඒකෙන් ඕගොල්ලෝ තමයි පසුතාවයට පත් වෙන්නේ. ඊට පස්සේ බලන්න ළමයි. ඊට පස්සේ තියෙනවා මේකේ මේ ඔබ කොරියාවේ මීට පෙර සේවය කර තිබේද? Have you been to Korea before for employment? සේවකෙක් විදියට. හරි. ඔබ මීට පෙර කොරියාවේ මේ සේවකෙක් විදියට සේවය කළා තියෙනවද? ඔව් නම් ඔව්. හරිද? නෑ නම් නෑ. නෑ කියලා දැම්මොත් මේ ඒවා පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව් කියලා දැම්මොත් එහෙම මේ විදේශිකින් ක්‍රියාපදින් කිරීමේ අංකය. මේ foreigners registration number. ඉතින් මේක කොරියාවට එක් වතාවක් ගිහිල්ලා වැඩ කරපු අයට තමයි මේක පුරවන්න තියෙන්නේ. මේක මේ විදේශිකින් නැත්තම් මේ ෆොරින් රෙජිස්ට්‍රේෂන් කාඩ් එකේ නම් එක හොයාගන්න බැරුව ගොඩක් කට්ටිය මට මැසේජ් කරා. මේ මේකට කොරියන් වලින් දන්න ඕනේ ඔයගොල්ලෝ. මේ තල්ලොක්ජන් කියලා කියන්නේ. තල්ලොක්ජන් තව නමක් කියලා මොකද්ද? මේ සිම්බුන්ජන් කියලා කියනවා. සිම්බුන්ජන් කියලා කියනවා. විදේශීය හැඳුනුම්පත් ඒලියන් කාඩ් එක කියලා කියනවා. එතකොට මේ කොරියාවට එකපාරක් ගිහිල්ලා ආපු කට්ටිය මේක ළමයි දැන් මේ තොරතුරු කොරියාවේ පිටට දෙන්නේ නැහැ ලේසියෙන්. මේක හොයාගන්න පුළුවන් දැන් ඕගොල්ලෝ ෆෝන් එකක් අරන් තියෙනවා නම් කොරියාවේ ඉන්න කාලේ ෆෝන් එකක් ගරි සාමාන්‍ය ඉඳපු කට්ටිය දන්නවා අපේ මේ විදේශ හැඳුනුම්පතේ ෆොටෝ එහෙම යවනවා ඒ අදාළ ෆෝන් එක ගන්න කෙනාට අපේ. හරිද? එතකොට ඒ ඕගොල්ලෝ ඒගොල්ලොත් එක මැසේජ් එහෙම කරමු මැසෙන්ජර් ඉස්ත්‍රි එකට ගිහිල්ලා චෙක් කරලා සර්ච් කරලා බලන්න මේ විදේශ හැඳුනුම්පතේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට ලෝන් එකක් දාලා දෙනවා නම් ඒ බැංකු ලෝන් කොරියාවේදී මම කියන්නේ මේ ගිහිල්ලා එකපාර ගිහිල්ලා අපලට මේක ගන්න ක්‍රමය කියන්නේ එක එක ක්‍රම. ඔගොල්ලෝ බැංකු ලෝන් එකක් කෙනෙක් දාලා දෙනවා නම් ඒ බැංකු ලෝන් එක ගන්නවා මැසේජ් කරපු එක්කෙනත් එක්ක ඒ අදාළ මැසේජ් කරපු එක්කෙනත් එක්ක මැසෙන්ජර් ඉස්ත්‍රි එකේ කියලා බලන්න ඔගොල්ලෝ ෆොටෝ යවලා දෙනවා නම් හොයා ගන්න පුළුවන් අංකේ. ඒ මොකක්වත් බැරි නම් මේ ඔය ඉන්නවනේ චොනාන් සංජීව අයියා කියලා එහෙම කොරියාවේ ලෝක කෙනෙක් ලංකාවේ කට්ටියට අඩු කතා කරන්නේ. ඉතින් ඒ චොනාන් සංජීව අයියාව කතා කරලා එයාට කියලා ගන්න බලන්න. එයා නම් සාමාන්‍යයෙන් ෆෝන් එක ආන්සර් කරන්නත් මාන 3ක් ගන්නවා.
ෆෝන් එක ගියා කෝල් එක ආන්සර් කරන්නත් මාන් තුනක් දාලා ඉන්න ඕනේ අපි හරියට නිල කොරියා වගේ ඉන්න යාළුවෙක්ට කියලා හරි මාන් තුනක් දාන්න ලෙක් කරගන්න. ඊට අමතරව මට මැසේජ් කරලා ආපු අයට මං මම දන්න එහි පරණ අයියා කෙනෙක්ගේ එහෙම නම්බර්ස් දුන්න කතා කරලා වැඩේ කරගන්න පුළුවන්ද කියලා බලන්න. අපිට පුළුවන් උදව්වක් අපි කරා ඒ කට්ටියට. වෙන ඉතින් ගන්න ක්‍රමයක් නැහැ. අපේ SLBS වලවත් ඔයගොල්ලන්ගේ මේ කාඩ් නම්බර් එක නැහැ. දීලා අපපත් ඉන්නේ. ඊට සර්විස් සර්ටිෆිකට් ඔෆ් කොරියර්. ඒ කියන්නේ මේ කොරියාවේ සේවය කළ කෙනෙක්ට කියන ඒවා. කොරියාවේ සේවය කළ කෙනෙක් නම් මේ සර්විස් ලෙටර් එක ගන්න විදිය මම කියලා තියෙනවා මේ දාලා තියෙනවා channel එකේ. මේ ඔයගොල්ලෝ කලින් කොරියාවට යද්දී හදපු EPS topic account එක දිනවනවා. EPS topic account එකේ account එකට log in මේ password ගන්න බැරි නම් අමතක වෙලා නම් ඒක ගන්න විදිය channel එකේ video දාලා තියෙනවා ඒක බලන්න. නැත්තම් විදේශ සේවක රට ගිහිල්ලා ඒ අදාළ admission number අහගෙන ඒ අවුරුද්ද කියලා මේ EPS topic account එකට log වෙලා log වුණාට පස්සේ ඒකේ තියෙනවා service career කියලා. මේ පරණ EPS එකට මේ ගිහිල්ලා ආපු අයට කියන්නේ මේ service career කියලා දිනවා. එතනට ගිහිල්ලා ඒක print out එකක් දෙන්න නැත්තම් ඒක communication එකට ගිහිල්ලා print out වෙන්න පුළුවන්. නැත්තම් ඒක open කරලා screenshot එකක් ගන්න පස්සේ වෙලාවක හරි print out එකක් ගන්න පුළුවන්. රෝසපාඩ වගේ පොළ දෙකක් දෙන්න ඉතින් ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ අංකෙත් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ service letter එකත් පරණ EPS topic account එකට ගිහිල්ලා අරගෙන දෙන්න ඕනේ. ඒව දුන්නේ නැත්නම් ඕගොල්ලන්ම web එකට දාන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ. web එකට දාලා නැහැ. එහෙම නොදීපු කට්ටිය web එකට දාලා නැහැ. ඒව හොයාගෙන දෙන්න. මොන විදිහකින් හරි ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? එතකොට මේ expected monthly wage ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන salary එක දාන්න කියලා දෙනවා රුපියල් වලින්. ඉතින් මේකට දාන ලක්ෂ 5 6ක් 7ක් වගේ දාන ප්‍රශ්නයක් නැහැ. මේ දාන ගණන් ඔයගලන්ට දෙන්නේ නැහැ. මේක නිකන් දාන්න කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න අන්තිම කොටස මේ කොට මේ ෆෝම් එකේ මේක තියෙනවා මේ I declare that information furnishing the application is true and correct to the best of my knowledge and belief. ඒ කියන්නේ ඉතින් මේක දාන කියන එයාගේ මගේ දැනුමට අනුව මේ මගේ නොලෙජ් එකට අනුව මේ කියපු මේ පුරවපු දේවල් මේ නිවැරදි බව නිවැරදි කියලා සනාථ කරනවා කියලා ඉතින් අස්සම් කරන්න තියෙන්නේ. ඩේට් එක දැම්ම ඔයගොල්ලෝ ඉන්ටර්වයුව වෙන ඩේට් එක දාන්න ඉතින්. ඒ ඩේට් එක දාලා මෙතන අස්සන ගන්නවා ඔයගොල්ලන්ගේ හරි අස්සන ගන්න. මේ සමහරක් කට්ටිය ඩෙන්ටි කාඩ් එකේ වෙන අස්සනක් පාස්පෝර්ට් එකේ තව අස්සනක් එහෙම ගහපු අයත් ඉන්නවා. හරි ඉතින් එක අස්සන පාවිච්චි කරන්න මේ හැම ඩේටම රට යන වැඩේදී. හරි ඊට පස්සේ ටික ඔෆිස් යූස් ඕන්ලි ළමයි තියෙන්නේ. මේවා ඔයගොල්ලෝ පුරවන්න යන්න එපා. ඒක මේ ඔෆිස් එකේ කට්ටියට පුරවන්න තියෙන විදේශ සේවයයි කියන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ අපි යමු මේ ඊළඟ ෆෝම් එකට. ඊළඟ ෆෝම් එක නම් තනි පිටුවක් තියෙන්නේ ළමයි. තනි පිටුව තියෙන්නේ. ඒක මහ ලොකු දෙයක් නෑ. එකට හරි බලන්න මේක මුලින්ම තියෙනවා මේ ඇප්ලිකේෂන් ෆෝ කන්ෆර්මේෂන් ඔෆ් වීසා ඉෂුස්. දැන් මේක හරියට පුරවන්න ඕනේ. වීසා එක සම්බන්ධ ෆෝම් එක හරියටම නිවැරදිව පුරවන්න ඕනේ. මේකේ උඩින්ම ගාලා තියෙන ඕගොල්ලන්ගේ ආදර්ශ ආයුධුම් පත්‍රයේ මේ ඉංග්‍රීසි කැපිටල් ලකුණු භාවිත කරන්නේ. ඒ කියන්නේ මේ පුරවන හැම එකක්ම ඔයාලට දාන්න ඉන්නේ මේ ඉංග්‍රීසි කැපිටල් ලකුණු තමයි දාන්න කියලා තියෙන්නේ. ඉංග්‍රීසි කැපිටල් ලකුණු භාවිත කරන්න කියලා උඩම තියෙනවා. ඒතකොට මේක ඉංග්‍රීසි කැපිටල් ලකුණුෙම පුරවන්න හැම එකක්ම. ඒගොල්ලෝ දාලා තියෙන්නේ එහෙමනේ. හරි ඉංග්‍රීසි කැපිටල් ලකුණු පුරවන්න පළවෙනි අරන් තියෙනවා මේ පාස්පෝර්ට් ඉෂු ඩේට් එක. ඉතින් ඩේට් එක ලියන්න ඊමේල් ඇඩ්‍රස් එක පමණක් මේ සිම්පල් ලකුණු ලියන්න. ඉතින් ඊමේල් ඇඩ්‍රස් මේ කැපිටල් වලින් ලියන්නේ නැහැ, සිම්පල් වලින් ලියන්නේ. ඒක විතරයි. ඊට පස්සේ এডুকেෂන් කියන්නේ ඔයාගේ අධ්‍යාපන ඒ තොරතුරු දාන දෙන අධ්‍යාපන මේ කටයුතු පිළිබඳව name of school, ස්කූලේ නම, ඔයා යුනිවර්සිටි එකට ගියා නම් යුනිවර්සිටි එකේ නම ඔක්කොම කැපිටල්. ඊට පස්සේ level of school මේක මේ හොඳට බලාගන්න ඕගොල්ලෝ ඕ ලෙවල් ඒ ලෙවල් නම් මේක දාන්න ඕනේ ලෙවල් එක මිඩල්. හරිද? ඕ ලෙවල් ඒ ලෙවල් නම් මිඩල්. ඕ ලෙවල් වලින් පල්ලෙහාට ශ්‍රේණියකට 1 2 3 4 5 6 7 9 10 ඒ වගේ ශ්‍රේණියකට ගියා නම් දාන ජූනියර් ජූනියර්. හරිද? පැහැදිලිද කියන එක ජූනියර්. එතකොට දැන් ඒ ලෙවල් වලින් එහාට ඔයා කැම්පස් සාරි ඩිග්‍රියක් හරි මොනාරි කරලා නම් ඔයා දාන ඕනේ හයි. ඕ ලෙවල් ඒ ලෙවල් නම් මිඩල්, එතනින් පල්ලෙහා නම් ජූනියර්.
ඩිග්‍රී නම් මනං ඩිග්‍රී මාස්ටර් ඩිග්‍රී නික මුලින්ම ඩිග්‍රී ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රී යන්න ඒ ඔක්කොම නම් හයි කොල දාන්න. ඉතින් ලොකේෂන් ඔෆ් ස්කූල්. ඒ කියන්නේ පාසලේ ලොකේෂන් එක. යුනිවර්සිටි නා යුනිවර්සිටි එකේ ලොකේෂන් එක. හරිද? යුනිවර්සිටි එකේ කියන යුනිවර්සිටි එකේ විස්තරය දාන්නේ. පාසල් විතරක් කියන නම් පාසලේ ලොකේෂන් එක, සිටි එක, කොළඹ නම් සිටි දැම්මේ, කොළඹ දැම්ම නම් එයාගේ පොයින්ට්ස් එක වෙස්ටර්. හරිද? වෙස්ටර්. එහෙම තමයි දාන්නේ. කන්ට්‍රි එක ඉතින් ලංකාවේ නම් ලංකාවේ ශ්‍රී ලංකාව කියලා දාන්න. මොකද වෙන රටවල් වලට ගිහින් ඉගෙන ගන්න කට්ටියත් ඉන්නවනේ. හරි. ඊට පස්සේ එන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ බලන්න. මේ දාන්න තියෙන ඔයගොල්ලන්ගේ මේ කරන් ඒ කියන්නේ වාගේ දැන් වර්තමාන වා විවාහකද අද මේ විවාහක තත්ත්වය කරන් මැරිටල් ස්ටේටස් කියලා තියෙන. දැන් මේකේ දාන්න ඕනේ ෆැමිලි ඩීටේල්ස් ඒ ටික දාන්න තියෙනවා. ඔයාලගේ දැන් වර්තමාන තත්ත්වය දාන්න තියෙනවා. බැඳලා නම් මෙතන බැඳලා. හරිද? ඒක ඩිවෝස් කෙනෙක් නම් ඩිවෝස්, දික්කසාද. සිංගල් නම් සිංගල්. බැඳලා මොකුත් නැත්තම් සිංගල්. හරිද? එතකොට මේ බැඳලා කියලා දැම්මොත් මෙන්න මේ ටික පුරවන්න ඕනේ. බිරිඳ එක තොරතුරු. මේ ස්පෝස් කියන අඹුසැමි. එතකොට කියනු කරෙන් මේක පිර පුරවනවා නම් එයාට දාන්න වෙන ඉතින් අනිවාර්යයෙන්ම මේ සැමියාගේ තොරතුරුනේ. හරිද? මේක නම් දාලා තින්නේ ඔයගොල්ලන්ගේ මේ ආදර්ශ පසපත්තේ තියෙන විවාහක නම් පමණ බිරිඳගේ තොරතුරු. දැන් බිරිඳගේ තොරතුරු පමණ නෙමෙයි. දැන් මේක රට යද්දි කාන්තාව රට යනවනේ. මේ කොරියන් ඉස්සෑම වල. එතකොට ඒකට අනිවාර්යෙන් අනිත් සැමියාගේ තොරතුරු තමයි දාන්න වෙන්නේ. හරි. බිරිඳගේ තොරතුරු දාන්න ෆැමිලි නේම් එක. මේ ඔක්කොම දාන්න ඕනේ මේ හරිද? ඔක්කොම දාන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ෆැමිලි නේම් එක කියලා මෙතන දාන්න කියලා තියෙන්නේ මේකේ ඕගොල්ලන්ගේ තියෙන බිරිඳගේ නමේ වාසකම ඉංග්‍රීසි වාසකම. ෆැමිලි නේම් එක කියලා මෙතන දාක් කරන්නේ බිරිඳගේ නමේ වාසකම තමයි මෙතන ඉංග්‍රීසියෙන් දාන්න තියෙන හොඳේ වාසකම. ඒතර given names in english කියන්නේ වෙන බිරිඳගේ වෙනත් නම් තියෙනවා නේ වෙනත් නම්. date of birth උපන් දිනය, nationality කියන්නේ ජාතිකත්වය, ශ්‍රී ලංකාව ඒ වගේ දාන්න ඉතින් ජාතිකත්වය ශ්‍රී ලංකාව කියන්නේ නම් ශ්‍රී ලංකාව කියලා දාන්න. මේ රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් කියන පදිංචි ඇඩ්‍රස් එක ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එක දාන්න දුරකථන අංකෙ මෙතන. do you දැන් බැලපු කෙනා දැන් ඒ විස්තර කියාගෙන යද්දි සිංගල් කෙනෙක්ට මේ මොකුත් පුරවන්න නැහැ. do you have children ඉන්නවා නම් නැත්තම් නැහැ කියලා දැම්ම ඉන්නව නම් ඉන්නව කියලා දැම්ම ඉන්නව කියලා දැම්ම නම් ළමයි ඉන්නව නම් එකයි ද දෙක නයි තුනයි කියලා මේ වරහන් ඇතුළේ ලියන්න. හරිද? ඊට පස්සේ ඊළඟ කොටසට බලන්න මේ ඉමේජෙන්සි කන්ටැක්ට්. ඉමේජෙන්සි කන්ටැක්ට් කියලා දාන්න දැන් මෙතන හදිසි අවස්ථාවකදී සම්බන්ධ කළ හැකියාගේ තොරතුරු. මෙතන විශේෂම වරහන් තුන දාලා දෙනවා don't you export details or telephone. කියන්නේ මේ බිරිඳගේ විස්තර දාන්න එපා කියලා දෙන ඒගොල්ලෝ කලබල වෙනෝනේ හදිසි තත්ත්වෙදී. හරිද? එතකොට මෙතන දාන්න ඕනේ වෙනත් කෙනෙක් එක. බිරිඳගේ හැරෙන්න වාටකින් කැමති එකක් දාන්න පුළුවන්. සහෝදරයෙක්ගේ අම්මා තාත්තාගේ වුණා ප්‍රශ්නයක් නැහැ. අම්මා තාත්තාගේ සහෝදරයෙක්ගේ යාළුවෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. දැයෙක්ගේ එහෙම. ෆුල් නේම් ඉන් ඉංග්‍රීසි. සම්පූර්ණම දාන්න ඉංග්‍රීසි කැපිටල් ලකුණු. හරිද? ඊට පස්සේ මේ කන්ට්‍රි ඔෆ් රෙසිඩෙන්ස් පදිංචි රට. ඒක ටෙලිෆෝන් නම්බර් එක. ඒක රිලේෂන්ෂිප් ටු යු. ඒ කියන්නේ ඥාතිත්වය. ඒ කියන්නේ එයා ඔයාගේ කවුද කියලා සහෝදරයෙන් නම් ලොකු අයියා නම් එල්ඩර් බ්‍රදර් කියලා දාන්න පුළුවන්. යාළුවෙන් නම් ෆ්‍රෙන්ඩ් කියලා දාන්න පුළුවන්. මේ විදිහට දාන්නේ ඥාතිත්වය වායත් එක තියෙන. ඉත පර්සනල් ඩීටේල්ස්. හරි. පර්සනල් ඩීටේල්ස් කියන්නේ ඕගොල්ලොන්ගේ ඉස්සර අහන්නේ දැන් have you ever used any other name to enter or depart korea. ඒ කියන්නේ ඔයා මේ ඔබ මින් පෙර කොරියාවට යාමට වෙනත් නමක් භාවිතා කර තියෙනවද කියලා. නෝනන් නෝ කියලා දැම්ම එච්චරයි. මේ මෙව පුරවන්න දෙයක් නැහැ. හරි. නෝනන් නෝ කියලා දාන්න. yes නා. yes කියලා දාන්න. හරි. මෙතන නෝනන් නෝ කියලා දැම්ම yes නා yes කියලා දැම්ම මේ දැන් මෙතන ෆැමිලි නේම් එක දාන්න ඕනේ. මේ දෙකෙන් මොකක්ද දාන්න? හරිද? නෝනා නෝ කියලා දැම්මා. ඔයාට වෙනත් නම් භාවිතා කරලා දිනවනා. ඊඑස් කියලා දැම්ම නැත්නම් නෝ කියලා දැම්ම. මෙතන ෆැමිලි නේම් එක දාන්න. ෆැමිලි නේම් එක කියන්නේ වාසකම. වාසකම ලියන්න. පර්සනල් ඩීටේල්ස් කියන්නේ ඕගොල්ලන්ගේ ඩීටේල්ස්. වාසකම ෆැමිලි නේම් කියන්නේ වාසකම කියලා ලියන්න. ගිවන් නේම් කියන්නේ මෙතන වෙනත් නම්. ඒක ලියන්න. ඉස් ද ඉන්වයිටි අ සිටිසන් ඔෆ් මෝ දෑන් වන් කන්ට්‍රි. ඒ කියන්නේ දැන් මේක අහන්න ඔබට වෙනත් රටක පුරවැසිභාවයක් තියෙනවද? නැත්තම් නෑ. ඔව් ඕන ඕ කියලා දාන්න.
ඊට පස්සේ පාස්පෝර්ට් එකේ මේ පාස්පෝර්ට් ඉන්ෆෝමේෂන්, ඒ කියන්නේ මේ වගේ පාස්පෝර්ට් ගැන විස්තර අහන්න. Does the invite have any other valid passport? ඔයාට මේ තව වෙනත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවද කියලා අහන්න. No, නැත්තම් නෑ. තියෙනු නම් තියෙනවා කියලා දාන්න. Details of visit. ඒ කියන්නේ දැන් මේකේ වා මේ මොනාරි විසිට් එකක් ගැන වෙන රටකට ගිහිල්ලා දිනවද ඒව ගැන විස්තර අහන්න. Has the invitee visited Korean in the last 5 years? එන අන්තිම ආසන්නතම අවුරුදු 5 ඇතුළත ඔයා කොරියාවට ගිහිල්ලා තියෙනවද? නැත්තම් නැහැ. ඔව් නම් ඔව්. Yes, please provide the details of any trip of trip to Korea. ඒ කියන්නේ ඔව් දාපු කට්ටිය විතරක් ඔයා කොරියාවට කී වතාවක් ගිහිල්ලා තියෙනවද කියලා දාන්න ඕනේ. එක් වතාවක් නම් එක් වතාවයි, දෙව වතාවයි නම් දෙව වතාවයි. එහෙම ගියපු වාර ගන්න ටයිම්. Purpose of recent visit. ඒ කියන්නේ purpose එකනේ හේතුව. ඒ ගියපු කාරණාව හේතුව දාන්න කියලා දින්නේ. For work කියලා දාන්න පුළුවන්. වැඩදන් සාමාන්‍යයෙන් යන්නේ කොරියාවට ගියගෙන එන්න. Visit එකම දෙසින් කොරියාව දෙන්නේ නැහැ නේ. For work නැත්නම් for job කියලා දාන්න පුළුවන්. හරිද? පිටත් වූ හේතුව purpose එක. ඊට පස්සේ බලන්න මේ has the invite visitors outside his her ඔය මේ country of residence excluding to Korea in the last 5 years. මේක අහන්න මේ ආසන්නක කොරියාව හැර හොඳ ආසන්න අවුරුදු පහ තුළ ඔයා වෙන රටකට පිටත්ව ගොස් තිබේද කියලා. කොරියාව හැර වෙනත් රටකට පිටත්ව ගිහිල්ලා දිනව නම් නැත්තම් නැහැ. ඔව් නම් ඔව්. පිටත්ව ගියා නම් ඒ ගියපු රටේ නම පර්පස් එක විසිට කරපු පර්පස් එක ජොබ් එක ගන්න ජොබ් එක හරිද? ෆෝ වර්ක් නැත්තම් ෆෝ ජොබ් කියලා දාන්න බලන්න. නැත්තම් විසිට ෆෝ විසිට විසිට කියන්නේ සංචාරයක් විදිහට ගියා නම් ඒ විදිහට දාන්න. පීරියඩ් ඔෆ් ස්ටේ කියන්නේ ඔයා රැඳී සිටි කාලය. කාලය දාන්නේදී. හරිද? එතකොට මේ ඔක්කොම කරාට පස්සේ අවසාන වශයෙන් ඔයාලා මෙතන අස්සන ගහන්න මේ ඩේට් එකත් ඔයගොල්ලෝ ඉන්ටර්වියු වල ඩේට් එක දාන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න ඕනේ. මේවා ඉතින් සමහර කටේ පූර්වෝගිනියදී කියනවා ඔය විදිහට වඩා සමහර දේවල් වෙනස් වුණා කියලා. ඒක ඉතින් අපේ දෙයක් නෙමේ. කොයි විදේශ සේවා එකේ ස්පෙෂල් බීපී ශාඛාවල් වල ඒගොල්ලෝගේ සමහර දේවල් එක එක කටේ එක එක විදිහට කියන්නේ වෙනස්කම් තියෙනවා ඉතින්. ඒ වගේ ඩවුට් එකක් තියෙන දැන් මම කියන්නේ පූර්වවන් නැතුව ඉස්සන් තියාගෙන යන්න සහ මේ හැම ඇප්ලිකේෂන් එකෙන්ම ඇප්ලිකේෂන් පහක් විතර අරගෙන යන්න හිත යද්දි. හරිදුම පුරවට හදලා දෙන්න පුළුවන්. මේක පුරවලා දෙන එක සාධයන් නෙමේ. මොනා කිව්වත් ඒගොල්ලෝ කියන දේට අපිට එකඟ වෙන්න වෙනවා. අපි පුරවන් යන දේ වැරදුනත් ඒගොල්ලෝ කිව්වොත් ඒක ඕක ඔහොම නෙමේ ඉන්නේ මෙහෙම පුරවන්න කියලා ඒ විදිහට පුරවලා දෙන්න වෙනවා ඉතින්. ඒක ඒගොල්ලන්ගේ නීතිය. පැහැදිලි? ඉතින් ඒක ඒ විදිහට කරලා දෙන්න වෙනවා. ඒගොල්ලෝ කියන විදිහට ඒකින්ද වැඩිපුර ඇප්ලිකේෂන් අරගෙන යන්න ඕටික තමයි කියන්න ඕන උනේ. ඉතින් අමතර කරුණු ටික එකතු කරන්න ඕන උනා. ඒකයි නැවතත් වීඩියෝ එකක් දාන්නේ මේක සම්බන්ධව. එහෙමනම් ඉරිදිනාරම ජය වේවා. ඉක්මනින්ම මේ ඉන්ටර්වියු යන කට්ටියට වෙබ් එකට වැටිලා ඉක්මනින්ම ඇග්‍රීමන්ට් එකක් කරලා කොරියාවට යන්න chance එක ලැබේවා. මේ ඉන්ටර්වියු ගිය කට්ටිය පමණක් නෙවෙයි දැනට වෙබ් එකේ ඉන්න සා විභාග ලියන්න බලාගෙන ඉන්න සියලුම ළමුන්ට ඉක්මනින්ම දකුණු කොරියාවට යන්න වාසනාව මේ උදා වෙලා ඒක ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හදවතින්ම. අපි වීඩියෝ එක අවසන් කරනවා. සිළු දිනාටම සුබ දවසක්.